සිම්බර පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරනවා. විසිරුණු සිතුවිලි එක්තැනකට කරගන්න පොය දිනයක් කියන්නේ අපිට හොඳ අවස්ථාවක් සලසනවා. දෛනික කාර්යබහුල ජීවිතයෙන් මිදිලා අපේ ජීවිතයේ දෙස ආධ්‍යාත්මික නැඹුරුවකින් බලන්න පුළුවන්කම පොය දවසක ලැබෙනවා. එවැනි ආධ්‍යාත්මික නැඹුරුවක් ඔබේ ජීවිතයට උදා කරගන්නේ කොහොමද කියන කාරණාව ඔන්න අපි අද දවසේ කතාබහ කරන්න සූදානම් දර්ශනවේදී තේනුවර වෙද මහත්මයා සමග. වෙද මහත්මයා පින්බර පොහෝ දිනයක් වේවා. ඔබතුමාටත් එසේ. ඇත්තටම වෙද මහත්මයා පොහෝ දිනයක් කියලා කියන්නේ අර අපි ගෙවන දෛනික කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ටිකක් නිවි හැනහිල්ලේ අපේ ආධ්‍යාත්මය පිළිබඳ හොයලා බලන දවසක්. ඇත්තටම මෙවැනි දවසක ආධ්‍යාත්මික නිවීමක් ලබා ගන්න උත්සාහ කරන කෙනෙක් කොහොමද ඒකට ප්‍රවේශ වෙන්න ඕනේ? ඔව්. දැන් අපි ජීවත් වෙන පරිසරය තුළ පොය දවස කියද්දි අපිට සුවිශේෂී දිනයක්. අපි එක් දිනයක් වෙන් කරගන්නවා සුවිශේෂී කරලා මානසික සැහැල්ලුවට ආගමික විවිධ දේවල් වලට. ඉතින් හරි සුවිශේෂී. නමුත් ඒට අමතරව තව දෙයක් විශ්ව ධර්මතාව අනුව අපිට මගහැරෙන දෙයක්ත් තියෙනවද? හඳ පායපු දවසට හරි සුන්දරත්වයක් තියෙනවා. හඳ පායුවහම හඳ ආලෝකය හරි සුන්දර. මනසට හරි සංසුම් බවක් අරගෙන. සිතුවිලි වල තියෙනවා හරි නැවුම් බවක් ඒ රාත්‍රිය. අපි ඒත් එක්කම බෞද්ධ දර්ශනය අනුව අපි විවිධ සංස්කෘතමය විදිහට අපේ එදා දවස ගත වෙනවා. ඉතින් මේ දවස ඉතාම සුවිශේෂී වෙන්න හේතුවක් චන්ද්‍රයාගේ පූර්ණ දෘෂ්ටිය පෘථිවි තලයට වැටියෙනවා. හඳේ තියෙන ඒ සමස්ත ආලෝකය සූර්යාගෙන් පරාවර්තනය වෙන සමස්ත ආලෝකය පෘථිවියට වැටීම. මේ වගේ දිනයක් මේක. ඉතින් හරි ලස්සන, හරි සුන්දරයි. දැන් ජ්‍යොතිර්විද්‍යාවේදී චන්ද්‍රයා කියලා කියන්නේ සිත කියන දෙයට තමයි චන්ද්‍ර ග්‍රහය උපමා කරන්නේ ජ්‍යොතිර්විද්‍යාවේදී. එතකොට ඒ කියන්නේ මෙතන සිතට අධිපති දවසක්. හිතට අධිපති දවසක්. මේ දවසටත් වඩා මේක තියෙන්නේ රැට. සිතට අධිපති රාත්‍රිය. හඳ දවස, හඳ පායන දවස. සඳුගේ දවස. එතකොට මෙන්න මේ දවස ඒ සබදහමෙන් දෙන පණිවිඩය අපි ඉගෙන ගත යුතුයි. මගහර ගැනීමට මේ සබදහමෙන් දෙන පණිවිඩය අපිට මගහැරුණොත් ජීවිතේ සදාකාලික නිවීම, ජීවේ සදාකාලික මූලාශ්‍රය, අර්ථය, සැනසීම අපි තුලින් මගහැරෙනවා. මේ සඳු සිතට අධිපති නම් සඳුගේ නිකුත් වෙන ශක්තිය තුළ අපේ අභ්‍යන්තර මනසට යම් පණිවිඩයක් දීමේ හැකියාව සඳුට තියෙනවා. ඒදී හරියාකාරව තේරුම් අරගෙන ඒ දවස හරියාකාරව තේරුම් අරගෙන අවබෝධයක් තුළින් ගමන් කරන මනුෂ්‍යයෙකුට වැදගත්ම දවසක් තමයි පොහොය දිනය කියලා කියන්නේ. තේනුවර වෙද මහත්මයා, දැන් අපි පොහොය දිනයක් කියලා කිව්වම බොහෝ දෙනෙක් විශේෂයෙන්ම බෞද්ධාගමික පදනමක් මත ඉඳලා අපි කතාබහ කරනවා නම් බොහෝ දෙනෙක් විවිධ පුද පූජාවල නිරත වෙනවා. සමහර කෙනෙක් හිතනවා මෙවැනි අර ආමිස පූජාවල නිරත වෙනවට වඩා අපි ප්‍රතිපත්තිමේ වශයෙන් මේ දේවල් කරන එක හොඳයි කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද? මේ ආමිස වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් මේ දෙආකාරයෙන්ම එක්තැන් වෙන එක වඩා යහපත්ද? නැත්නම් කොහොමද එදිනට අපේ ආධ්‍යාත්මය සකසා ගන්න ඕන? ප්‍රතිපත්තිමය පූජාවක් සහ ආධ්‍යාත්මික පූජාවක් දෙකම තිබිය යුතුයි. ප්‍රතිපත්තිමය පූජාව කියලා කියන්නේ අභ්‍යන්තර අපේ මනස අපි නිරවුල් කරනවා කියන එක. නිරවුල් කියන වචනේ තේරුම අවුල් නොකර ගන්නවා කියන එක. එහෙම වුණාම ගොඩක් අය හිතාගෙන ඉන්නවා සිතුවිලි එක තැනක තියාගන්න ඕන. සිතට දේශයක්, වෛරයක්, රාගයක් මතුවෙන්න දෙන්න නැතුව තියාගන්න ඕන. මේක පරිස්සම් කරන්න ඕන කියලා. අන්න ඒක වැරදි.
අන්න ඒක වැරදි. ඒ නිසාම හිත අවුල් කරගන්න. මනස නිරවුල් වෙන්නේ නැහැ. ඒ නිසාම අවුල් වෙනවා. මේ පැහැදිලි ජලය මෙතන ගලාගෙන යනවා. ඒ නිසා මෙහි තියෙන පතුල අපිට පේනවා. මෙතන අපිරිසිදු ජලය ගලන් ගියොත් මේ පතුල අපිට පේන්නේ. සිතුවිලි කියන්නේ මේ ගලා යන ජලය වගේ. සිතුවිලි පිරිසිදු කරගන්න බෑ. සබදා මේ හරියාකාරව සිතුවිලි පිරිසිදු වෙන්න ඕන. මෙතනම පතුල නොපෙනෙන දවසකුත් එනවා. මහා වැහි දවසක බොරවිච්ච වතුර මෙතනින් ගලද්දී මේ පතුල පේන්නේ. ඒක සබදාමේ ක්‍රියාවලිය. එතකොට මනසේ සංසුම් බව ඇති කරගන්න, මානසික සැහැල්ලු ඇති කරගන්න සබදාමේ තත්වයට, සබදාමේ අවස්ථාවට මිනිසෙක් වශයෙන් අපි අවබෝධයක් ගන්න ක්‍රමවේදය තමයි අපේ හිත අපි තේරුම් ගෙන. අපේ සිත දිහා මේ ගලා යන ජලය අපේ සිත නම් මෙතන ඉඳන් වාඩි වෙලා මම මගේ සිත දිහා බලන් ඉන්නවා. සිත බොරණම් කරන්න දෙයක් නැහැ. හරි අපි දෙන්න දැන් ඉන්නවා. මෙතන බොර වතුර ගලනවා. අපි මොකද කරන්නේ? අපිට කරන්නේ පිරිසිදු වතුර ගලන. ඒත් අපිට කරන්න බෑ. අපිට එක දෙයක් කරන් ඉන්න පුළුවන්. මේ ජලය දිහා අපිට බලන් ඉන්න පුළුවන්. ඒ වගේ මනස කියන්නේ අපේ පාලනයෙන් තොර දෙයක්. තේනවර වෙද මහත්මයා, දැන් අපි දකින අනෙක් කාරණාව තමයි දැන් මේ ප්‍රායෝගික තලයේ අපේ ජීවිතවල තියෙන දේවල් දිහා බලලා කතා බහ කළොත් මාසයක අනිත් දවස් සියල්ලම එයා අනෙක් ජීවිතවලට යහපතක් වෙන විදිහ වැඩ කටයුතු නෙමෙයි කරන්නේ. අපි හිතමු තවත් කෙනෙකුට කරදරකාරී වෙන විදිහට, තවත් කෙනෙකුගේ සාර්ථකත්වයට බාධා පැමිණෙන විදිහට වැඩ කටයුතු කරලා මෙවැනි පෝය දිනයකදී විතරක් වෙනම වේශයක්ම වාගෙන ඔහු මහා දානපතියෙක් පින්වතෙක් බව පෙන්වම් කරන්න යනවා. මෙවැනි අයට මොන වගේ උපදේශයක්ද ලබා දෙන්නේ? නැත්නම් එවැනි අය පිළිබඳව ඔබතුමාගේ දැකීම කොහොමද? ඒගොල්ලෝ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ගහක කටු උල් කරන්නේ නැහැ. ගහේ කටු උල් එන එක නවත්තන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවිතය රඟපාන. තමුන්ගේ ජීවිතය තමුන්ම රඟපාන. ඔහු විශිෂ්ට රංගනය දරේ. රංගදරේ. නමුත් ඔහුට ලැබෙන චරිතයේ රඟපෑවා කියලා චරිතයේ රඟපාන කෙනා ඒ චරිතේ නෙවෙයි. ඒ වගේ ඔහු හුදකලා වුණාම, ඔහු තනි වුණාම, රැට නිින්දට යනකොට සදාතනික සැනසීම ඔහු තුල නැහැ. ඔහු නිින්දට යනකොට ඔහුට සුව නිින්දක් කියන්නේ. ඇයි හේතුව? හෘද සාක්ෂි ඔහුත් එක්ක නිදිය ගන්නවා. හැවලට ඔහු කරපු බොරු ටික, ඔහු කරපු රැවටිලි ටික ඔහුගේ හදවත කතා කරනවා. මම මේ කියන සදාතනික සැනසීම හොයන මිනිස්සුන්ට රඟපෑමෙන් තොර වීමක් ගැන මම කතා කරන්නේ. රඟපාන අනුන් ඉදිරියේ රඟපෑම නවත්තනවා. එක් දවසකට චරිතය හදනවා කියන එකත් නවත්තනවා. කොයි දවසත් ඔහුට තවත් එක් දිනයක් පමණයි. තවත් එක් දිනයක් ලස්සනට හඳ පායපු. එච්චරයි. එතකොට එයා සදාකාලිකවම ජීවිතයේ සැනසීම උදා කරගන්නවා. පරම සත්‍ය අවබෝධයට ලබා ගන්න අය ඒ විදිහයි. නමුත් මේ සමාජය, සමස්ත සමාජය විවිධත්වය නිසා සුන්දර වෙලා තියෙනවා. දැන් අපි දන්නවා නොදරුවෝ ඉන්නවා. කිසිම දෙයක් නොදන්න. ඒ වුණාට හරි සුන්දරයි උන්ගේ ලෝකේ. ඒ වගේ මේ සමාජයේ නිවැරදි සත්‍ය අවබෝධය නොලැබුවට ඔවුන්ගේ ජීවිත මේ සබදාම තුල තියෙන්නේ නීතියක් විදියට. අපි දන්නවා දැන් මේ ගහකට ගහක් වෙනස්. ගහකට ගහක තියෙන වෙනස් බවම මේ වනයේට සුන්දරත්වය අරන් එන්න තමයි. එකිනෙකට තියෙන වෙනස් බව නිසා සුන්දරත්වයක් අරන් තියෙනවා. මේ ගලන ජලය කොතනකවත් සමාන නැහැ. ඒ අසමාන බවම මේ
සබහ දහම් තලයේ විසිතුරු බව සුන්දරත්වය නිර්මාණය කළා කියලා. මනුෂ්‍යය තුලත් එහෙමයි. මනස සිතත් එහෙමයි. විවිධ හැඩතල විවිධ නිරූපණ නිසා මේක ලස්සන වෙලා තියෙනවා. මම දැකේ මේ විදිහට. පරම සත්‍ය අවබෝධය ලබන මිනිසෙක් විදිහට මේ සමස්ත සිදුවීමම සිදුවීම් දාලාවක් විදිහට සිතුවිලි දාමයක් විදිහට මේ නිර්මාණය කරා වූ සෝබා දහමෙන් සෝබා දහමක් විදිහටම මිනිසයාගේ විවිධ නිර්මාණත් දකින්න පුරුදු වෙනවා. එතකොට අපි යව වෙනස් කරන්න යනවා කියන එක කවදාකවත් කරන්න බැරි දෙයක්. අපි දන්නවා අර කතාවට තියෙන්නේ උණුපුරුකේ බලුවල්ගේ දාලාවත් කෙලින් කරන්න බෑ කියලා. ඒක ඇත්ත. අර සමහර දේවල් ওই කතා හැදිලා තියෙන්නේ කට ගන්නවට නෙමෙයි මිනිසු කියන්නේ. කරලා කරලා බැරිම දන කියනවා උණුපුරුකේ බලුවල්ගේ දැම්මත් කෙලින් කරන්න බෑ වගේ තමයි මේව හදන්න බෑ කියලා. නමුත් ඒකෙත් හරි සුන්දරත්වයක් තියෙනවා. ලෝකේ නොණ්ඩි ගන්න මිනිස්සෙක් ඉන්නවා. ওই නොණ්ඩි ගන්න මිනිස්සයාට අපි කියමුකෝ නිරූපණ ශාස්ත්‍රයේක අවස්ථාව නැහැ. ඇයි නොණ්ඩි ගන්නවන්නේ? මම කියන්නේ ලෝකේ මිනිසුන් දකින්න හැම දෙයක්ම සුන්දරව. ඒ නොණ්ඩි ගන්න මිනිස්සයා කලාවට ඇවිද්ද? ඒකත් කලාවක් විදිහට දකින්න පුළුවන් නම් මම දැක්ක ජපානි ගායිකාවක් සින්දු කියනවා යටිගිරියෙන් බෙරිහන් දීලා. මම දැක්ක ඒකට කමෙන්ට් කරලා තියෙනවා මේ අපි ජපානි හිටියා නම් අපි හොඳ ගායකයෝ කියලා. අපි දකින්න විදිහයි හදාගන්නවා. ඒක අපි තුලින් අපි හදන්නවා. අපි දකින විදිය සමාජයේ දකින විදිය අපිම හදාගත්තා නම් අපිට මේ ලෝකයේ කිසිවක් අසුන්දර නැහැ. හැම දෙයක්ම සුන්දරයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. බුදුහාමුදුරේ ඉතින් නවතිලා තියෙනවා. චතුරාර්ය සත්‍ය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ගුරු මුෂ්ටිය තියාගෙන තියෙනවා. එතනින් පස්සේ මොකද්ද කියලා කියලා නැහැ. Tamanta හොයාගන්න කිව්වා. අන්තෝජට බහිජට කියන්නේ ඔකට. මිනිස්සු හොයන්න ඕන. චතුරාර්ය සත්‍ය හොයන්න ඕන. දුකක් තියෙනවා මිනිස්සුන්ට. දුකට හේතුවක් තියෙනවා. දුක නැති කරගන්න ඕන, දුක නැති කරගන්න මාර්ගය හොයන්න ඕන. දුක නැති කරුවම මොකද්ද තියෙන්නේ කියන එක Taman හොයන්න ඕන. සරලයි. ඒක ළඟ තියෙන දෙයක්. අපි තේරවිලි කියනකොට තේරවිල්ලක් කියලා තේරවිල්ල ළඟටම අපි අර කියලා දෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. ආ මේ වගේ දෙයක් ඒ කිය. බුදුහාමුදුරුත් ඒ වගේ මේක ළඟටම කියලා දීලා නවත්තලා තියෙනවා. චුට්ටයි එකයි පයින්න තියෙන උත්තරේ හම්බෙනවා. ඒ වගේ පරම සත්‍ය අවසාන උත්තරේ ළඟ නවත්තලා තියෙනවා. මිනිසු මේක හොයන්න ගිහිල්ලාම මේක වරද්දගෙන ඇස් ඉස්සරහා තියෙන නිර්වාණය සැනසීම නැති කරගෙන වින කොහෙද මනක්කල්පිත ලෝකයක් වංග යන. ඒක වැරදි. සැබෑ ආධ්‍යාත්මික නිවීමක් කොහොමද ළඟා කරගන්නේ? ඊට ප්‍රවේශය ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ තේනුවර මහත්මියත් එක්ක අද වගේ පුන් පොහෝ දවසක අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමා නිරන්තරයෙන් මේ සෝබා දහමේ තිබෙන වස්තුන්, සෝබා දහමේ තිබෙන නිර්මාණයන් උදාහරණ විදිහට ගන්නවා. දැන් පොහොයේ දවසක් කිව්වම පූර්ණ චන්ද්‍රයාව අපිට දැක ගන්න පුළුවන් වෙන දවසක් වෙද මහත්මයා. දැන් එහි කිසියම් බලපෑමක් මේ මානව ජීවිතවලට ආධ්‍යාත්මික සැනසීමකට බලපෑමක් වෙනවද ඒ හරහා? තියෙනවා. සිතනේ මම කිව්වේ. මෙතනින් යනවා ටිකක් ගැඹුරු කාරණාවකට. මේ පොය දවසට ආගමානුකූලව බෞද්ධ මිනිසුන්ව හුරු කරන්නත් එක්තරා හේතුවක් ඒක. සිතුවිලි චන්ද්‍රයා ආදරයට මුල් කෙනෙක්. ආදරයට මුල් කෙනෙක්. රාගයට මුල් කෙනෙක්. කාම ආශාවන් රාගය තණ්හාවට මුල් වෙනවා. සිතුවිලි චන්ද්‍රයා පූර්ණ වශයෙන් පායපු දවසක අධික කාම ආශාවන් මිනිසුන් තුල පවතිනවා. එදාට ගොඩක් අනතුරු විනාශයන් සිදු වෙන දවසක්. සමහර අයගේ ජීවිත විනාශ කරන දවසක්. කාම ආශාවන් නිසා. එක දවසක්ම නෙමෙයි ඔක. චන්ද්‍රයා පායගෙන එද්දිත් තියෙනවා. චන්ද්‍රයා බැස්සගෙන යනද? පොයේ දවසටම නෙමෙයි. දවස් 5ක් විතර තියෙන, 6ක් විතර තියෙන ওই කතාව. එතකොට මේ සිතුවිලි බෞද්ධ සංස්කෘතිය අනුව නිර්මාණය කළා. ඒ දවස වෙන් කළා. එතකොට මිනිස්යාගේ ආකල්පය වෙනස් වෙනවා, කැඩෙනවා.
එතකොට අර කාමය රාගය පැත්තට යන සිතුවිල්ල සංසුන් මනසක් ඇති කිරීමේ බලාපොරොත්තුෙන් තමයි මේ පොයේ දවසට නිර්මාණය වෙන සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. ඒක හරි සුන්දරයි. ඒක හරි මනෝවිද්‍යාත්මකයි. ඒක හරි මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. ඒක සාර්ථකයි. ඉතින් පොයේ දවසේ චන්ද්‍රයාගේ අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරය අධික කාම ආශාවන් සිත් තුළ මතුවෙන දාන ජනිත වෙන දවසක්. ඒකයි එහෙම සිද්ධ වෙන්නේ. ඇත්තටම දැන් කොහොම දිනයක කොහොමද අපේ ජීවිතය ආධ්‍යාත්මික විදිහට නැඹුරු වෙලා බලන්නේ කියන මේ ආධ්‍යාත්මික සුවය සහනේ ජීවිතයට ළඟා කරගන්නේ කියන කාරණාව තේනවර වෙද මහත්මයාත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. ඇත්තටම දැන් අපිට ප්‍රායෝගික තලයේ තියෙන ගැටලු කිහිපයක් තමයි එතුමත් එක්ක අපි විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. වෙද මහත්මයා දැන් අර අපි දෙමාපිය දූදරු සබඳතාව ගැන ටිකක් විවිධ ආයුරෙන් කතා බහ කරන කාලවකවානුව අර තමන්ගේ දෙමව්පියෝ පිළිබඳව හැදිලවත් බලන්නේ නැති සමහර දූදරුවෝ මෙවැනි පෝයේ දවසකට විතරක් ගිහිල්ලා දෙමව්පියෝ මුණ ගැහිලා ඔවුන්ට මොනවා හරි යම් දෙයක් දීලා ඉන්න බලාපොරොත්තු වෙනවා. මේකද සැබෑ දෙමාපිය දූදරු සම්බන්ධතාව කියලා කියන්නේ? ලෝකේ නිර්වාණ හරි සුන්දරයි. අපි තියනවා දුක ඇති වෙන්නේ බැඳීම් තුල කියලා. එතකොට සිදුහත් කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරලා ගිහිගේ අතහැරලා යනවා තමාගේ දරුවා ඉපදිච්ච දවසේ. අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු ගණනාවක් මහන්සි වෙලා ප්‍රබුද්ධත්වය ලබා ගන්නවා. බුද්ධත්වය ලබා ගන්නවා. මේ ලෝකේ පරම සත්‍ය අවබෝධය ලබනවා. ලබලා ඔහු නැවත ඔහුගේ පියාණන්ව, ඔහුගේ බිරිඳව, ඔහුගේ දරුවව දකින්න යනවා. ධර්මයේ දේශනා කරනවා. ඔහු ලද දේ ඔහුට කියලා දෙනවා. ඒක උන්වහන්සේ එක මේ බුදුන් වහන්සේ එක කරන්නේ මේ මිනිසුන්ට පෙනෙන්න නෙමෙයි. කල යුතු නිසාත් නෙමෙයි. එතන තියෙන්නේ මානව ධර්මතාවය. සුන්දර මානව ධර්මතාවය. අන්නේ මානව ධර්මතාවයයි දරුවෙක් තුල තිබිය යුත්තේ දෙමව්පියන් පිළිබඳව සහ දෙමව්පියන්ටත් දරුවෝ පිළිබඳව. ඔය දෙගොල්ලන්ගේම ඕක තියෙනවා. මේ මගේ දරුවා, මේ මගේ අම්මා තාත්තා කියන එක නෙමෙයි. මම මේ ලෝකෙට ජනිත වුණා මේ අම්මා තාත්තා තුළ කියන නිවැරදි ආකල්පේ මිනිස්සෙක් තුළ තිබිය යුතුයි. දැන් ඔබතුමා අපේ අම්මලා අපි මම ගොවිපවුලක ඉපදුනේ. එතකොට මේ ඒ කාලේ හාල් වී අරගෙන මේ බොල් අයින් කරනවා, පොලනවා. කොළන්දී සමහර වෙලාවට වී ඇට දෙක තුන වැටෙනවා. වැටුනහම මම දැකලා තිනවා අපේ අම්මලා එක ඇටයට ඇහිඳලා කුල්ලට දානවා. ඒගොල්ලෝ ගොවි පවුල් නිසා ඒගොල්ලන්ගේ මුළු ජීවිතයම මේ වී ඇටත් එක්ක පවතිනවා. මේ කුඹුර නිසා උන් ජීවත් වෙනවා. උන්ට ඒක වටිනවා. උන් එකට ගරු කරනවා. අපේ තාත්තා කුඹුරෙන් මුලින්ම කපලා ගන්න මිට වෙන් කරනවා. දෙවියන් කුඹුරේ පළවෙනි මේ ටික වෙන් කරනවා දෙවියන්. මේ තියෙන්නේ කුඹුරත් එක්ක තියෙන බැඳීම. අපේ තාත්තා කවදාකවත් සෙරෙප්පු දාගෙන කුඹුර ඇවිදින්නේ. ඒ තියෙන්නේ අපේ තාත්තාගේ සහ දරුවන්ගේ කුස නිවෙන්නේ මේ කුඹුරෙන් ගන්න ආදායමින් සහ සාලෙන් අන්න බැඳීම. මේක මගේ කියලා අල්ලගෙන නෙමෙයි. හරි සුන්දරයි. හරි ලස්සනයි. හදවතට දැනෙනවා මේ සෝබාධමේ හැඟීම. අන්න ඒ වගේ තමන්ව ජනිත කරපු අම්මා තාත්තා දිහා තමන් මේ සෝබාධමට අරගෙන ආපු අම්මා තාත්තා දිහත් අන්නේ නිවැරදි දැක්මින් දකින්න. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සෝබාධමේ නිවැරදි දැක්ම. හරි දැක්මක්. නමුත් අම්මා තාත්තත් ඒ විදිහටම දරුවෝ දිහත් බලනවා. සමහර ලෝකෙට ජනිත කරනවා නම් නැති බැරි කාලයකට මාව බලා ගන්නයි මේ දරුවෝ මම හදන්නේ. මම ඉන්න මට්ටමට වඩා මාව උසස් මට්ටමකට මගේ දරුවෝ ගන්නේ කියලා. ඒක වැරදි. ඒක තණ්හාවක්, ඒක ආශාවක්. තණ්හාවක් ආශාවක් මුල් කරගෙන දරුවෝ හදන කාටවත් ජීවිතේ සන්තෝෂමත් වෙන්නේ නැහැ. අපේක්ෂා විරහිතව, බලාපොරොත්තු විරහිතව තව කෙනෙකුට මේ ජීවය දුන්නා නම් මේ සබඳතාවේ
දරුවෙක් නිර්මාණය කළේ ඔහුට ඒ ජීවිතය දෙන්න නම් ඔහුගේ බලාපොරොත්තු විරහිතව නම් අන්න එතන හරි සුන්දරත්වයක් පවතින. මම මේ කියන නිවැරදි ධර්මතාවය පවතින. ඒ වගේ මේ දෙගොල්ලන් දෙගොල්ලන්ටම හරි ආකාරව ගරු කළ යුතුයි. හරි ආකාරව තේරුම් ගත යුතුයි. දෙමව්පියන්ව බැහැර කරනවා කියන එක වැරැද්දක්. අල්ලන් ඉන්නවා කියන එකත් වැරැද්දක්. බැහැර කරනවා කියන එකත් වැරැද්දක්. හැබැයි අල්ලන් ඉන්නවා කියන එකත් වැරැද්දක්. සිදුහත් කුමාරයා කිරුවේ අල්ලගෙන හිටියෙත් නෑ. හැබැයි බැහැර කිරුවෙත් නෑ. අන්න ඒ වගේ සුන්දර ධර්මතාවයකින් මිනිසුන් දිහා බලන්න. ඒක තමයි මේ සබදාමේ තියෙන පරම නිවැරදි සත්‍යය. ආධ්‍යාත්මික නිවීමකට අපේ ජීවිත යොමු කරගත යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔන්න අපි තේනවර වෙද මහත්මයාත් සමග කතා බහ කරමින් ඉන්නේ. අපි බෞද්ධ ආගමික පදනමක ඉඳලා කතා බහ කරනවා නම් මේ පංචශීල ප්‍රතිපදාව, පන්සිල් රැකීම කියන කාරණාව පිළිබඳව කතා බහ කරනවා. තේනවර වෙද මහත්මයා, අර දැන් අර මං කලින් යොමු කරපු ප්‍රශ්නේ ආකෘතියමයි. දැන් බොහෝ දෙනෙක් මේ පස්පවින් වැලකී සිටීම කියන කාරණාව ගණන් නොගෙන මෙවැනි දිනයක විතරක් ආරූඪ කරගන්නවා පස්පවින් වැලකෙනවා කියන එක. එයින් සැබෑ විමුක්තියක්, සැබෑ සුවදායක බවක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවද? කොහොමඩවත්ම නැහැ. මානසික රෝග තිබිච්ච අය එදාට විතරක් මේ පස්පවින් වැලකෙනවා කියන එක කෙරුවොත් මානසික රෝග උත්සන්න වෙනවා. සමහර වෙලාවලට පහුවදර බෙහෙත් දෙන්න වෙනවා. මොකද මං ගාව ඉන්න හැම රෝගී මං ගාවට යොමු වෙන හැම රෝගී පොයිදාට සිල් ගන්න යනවා. පහුවදාට දවස් දෙකක් විතර මෙහෙත් කරන්න ඕන නේද? ඉසකුඩිච් එකක්වත් දාන්න ඕන. ඒක වැරදි. ඒ වැරද්ද හේතුව තමයි මේ ලෝකේට පරම සත්‍ය අවබෝධය ලැබෙන මුනිවරු ඉන්නවනේ. කියන්නේ මේ ලෝකේ මිනිසුන් ඉන්නවනේ. සැනසීම හොයාගන්න. ඒ සැනසීම හොයාගන්න මිනිස්සු සත්තු මරන්නේ නෑලු. ඒගොල්ලෝ බොරු කියන්නේ නෑලු. සුර අසුදුව කරන්නේ නෑලු. ඒ විදිහට මේගොල්ලෝ සිරින් නෑලු. මේ පංචශීලයේම මේ කියන නීති පහ ඒගොල්ලෝ කරන්නේ නෑලු. රකින්නව නෙමෙයි. ඒකයි වැරද්ද. මේ පරම සත්‍ය අවබෝධ කරන උත්තමයෝ මේ ආර්යවරු සත්තු මරන්න නැතුව ඉන්නවා නෙමෙයි. මරන්න හේතුවක් නැහැ. ඇයි මරන්නේ? මරන්න නැති හේතුවක් නැහැ. බොරු කියන්නේ නැතුව ඉන්නව නෙමෙයි. බොරු කියන්න හේතුවක් නැහැ. සුරා සූදුව කරන්නේ නැහැ නෙමෙයි. ඒගොල්ලන්ට කරන්න හේතුවක් නැහැ. ඇයි? දැන් අපි දන්නවා සුරා සූදු අපි කියමු මන්ත්‍රව්‍ය භාවිත කරන්නේ සැනසීමකටනේ. ඇත්තම කතාව කිව්වොත් තාවකාලිකව හරි මනස සනස ගන්නනේ. මන්ත්‍රව්‍ය භාවිත කරන්නේ. ඉතින් සදාකාලික සැනසීමකට ගියපු කෙනෙකුට මොකටද මද්ද්‍රව්‍යය? හේතුවක් නැහැ. එයා සදාකාලික සැනසීමේ. තාවකාලික සැනසීමක් හොයන්නේ නැහැ එයා. ඉතින් මේ පහ කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් මේ කෘතඥ මිනිස්සෙකුට පුළුවන් ද මේක එක දවසකට හරි මෙහෙම කරගෙන මේක දරාගෙන කරන්න? මේක විහිළුවක්. ඒක නෙමෙයි එයා කරන්න ඕන. ඒ මට්ටමට යන්නේ මොකද්ද? ඒ මට්ටමට යන්නේ මොකද්ද කරන්න ඕන? මේ පහ රකින්න ඔට්ටු වෙන එක නෙමෙයි. එහෙනම් මේ ආර්යවරු, මේ පරම සත්‍ය අවබෝධය ලැබින මුනිවරු, ශාස්ත්‍රවරු වගේ සැනසීම මම ගන්නෙ කොහොමද? එහෙනම් මාර්ගය මොකද්ද? ක්‍රමය මොකද්ද? ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාව, මේ දෙක තුලින් කොහොමද සැනසීමට යන මාර්ගය? මොකද්ද මේ මාර්ගය? මොකද්ද මේ බුදුන් දේශනා කළ මාර්ගය? අන්න ඒකයි හොයාගන්න. මොකද්ද මේ නිර්වාණ ద్వාරය කියන්නේ? අන්න එතනින් ඇතුළු වෙන්න. මේක රැකගෙන එදාට විතරක් මේක කරගෙන මට හම්බුණා ආච්චි කෙනෙක්. මේ ආච්චි කියනවා, මම නම් පුතේ දැන් සැනසීමේ ඉන්නේ. මං යව මොකද්ද? මම කරන්න ඕන ටික කරලා තියෙනවා. මම සතුටින් ඉන්නේ. මං යව මොකද්ද? සිමෙන්ති කොට්ට පහක් දුන්නා පන්සලට. ඊට පස්සේ එතන අහන් හිටපු එක්කෙනෙක් කිව්වා, hina ona. ඊනා වෙලා කිව්වා මේ සිමෙන්ති කොට්ට පහක් දීලා නිවන් දකින්න පුළුවන් නම් මොනවා කරන්න බෑ. නමුත් මං ඒ ආච්චිගේ මූණ දිහා බලන් හිටියා. එයා හරි උද්දාමයෙන් ඉන්නේ. එයා හරි ආඩම්බරින් ඉන්නේ. එයා ගැන සිංහිත කොට පහක් දුන්නා.
ඔබතුමා අර ෆ්‍රිජ් එකක කතාවක් කිව්වා ෆ්‍රිජ් එකක් පූජා කරලා මට හිතෙන්නේ ඔය කතාවත් වැදගත් වෙයි කියලා පොඩ්ඩක් මම අපි ඒකට යන්න නමුත් මේ ආච්චි එයාගේ හදවතේ තියෙන සැනසීම මම දැක්කා එයාගේ සතුට මහා ව්‍යාපාරිකයෙකුට සිමිත කොට පහක් කියන්නේ සුළු දෙයක් වෙන්න පුළුවන් නමුත් දුප්පත් මිනිස්සෙකුට සිමිත කොට පහක් කියන්නේ ලොකු දෙයක් එයාට මැරෙනකම් ඕක මතකයි එයා ඒ ආඩම්බරෙන් ඉන්න ඒ සැනසීමෙන් ඉන්න ඒ තුලින් ඔහුට සැනසීම ලැබෙනවා නම් කොහොමද ඒක නරක කොහොමද ඒක හරියන්නේ නැහැ කියන්නේ ඔහු ඒ තුලින් hina වෙනවා නම් සතුට වෙනවා නම් මුළු දවසම ඒ තුල සැනසීම තියනවා නම් කාටද කියන්න පුළුවන් ඒක වැරදි කියලා එහෙම වැරදි නෑ අර ඔබතුමා මතක් කළ දේ ඒකේ අනිත් පැත්ත අනිත් පැත්ත ෆ්‍රිජ් එකක් පූජා කළා ෆ්‍රිජ් එකක් පූජා කළා ඒ පූජා කළාට පස්සේ ඒ පින අනුමෝදන් කළා ඒ පින අනුමෝදන් කළේ ඒක තමයි වැරදි අනුමෝදන් කළේ තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබා ෆ්‍රිජ් එක හදන්නේ කොයි කාලෙද ෆ්‍රිජ් එකක් ලංකාවට එන්නේ කොයි කාලෙද එතකොට ෆ්‍රිජ් එකක් පූජා කළාම තුසිත දිව්‍ය ලෝකේ යනවා කියලා එතකොට මොන කාලෙද ඔක නිර්මාණය වුනේ දැන් මෙතනින් අවුරුදු 50ක් විතර ඉස්සරහට ෆ්‍රිජ් එකක් පූජා කිරීම තුසිත දිව්‍ය ලෝකේ යෑමයි කියලා හැදෙන්නම පුළුවන් ඒක නීතියක් බවට පත් වෙන්න පුළුවන් අන්න ඒකයි වැරද්ද එවැනි වැරදිත් තියෙනවා ගොඩාක් තුන පින් කරන්න ගිහිල්ලාම පව් කරන මිනිස්සු අපි අතරේ ගොඩක් ඒ නිසා වැරද්ද නිවැරදි ආකාරයෙන් සොයාගෙන කොහොමද ඔබ මේ දහමට ආධ්‍යාත්මික නැඹුරුවට ළඟා විය යුත්තේ කියන කාරණාව තමයි තේනවර වේද මහත්මයා සමග අපි කතා බහ කරමින් ඉන්නේ මේක කොයිතරම් අපේ ජීවිතවලට වැදගත්ද කියන කාරණාව කතා බහ කරන ගමන් විශේෂයෙන්ම අද වගේ දවසක ආධ්‍යාත්මික නැඹුරුවක් කොහොමද ළඟා කරගන්නේ කියන කාරණාව අපි කතා බහ කරනවා වේද මහත්මයා දැන් කෙනෙක් හිතන්න පුළුවන් සමහර අය හිතන දෙයක් තමයි මේ ගිහි ජීවිතයක් ගත කරමින් අපිට ආධ්‍යාත්මික නැඹුරුවකට යොමු වෙන්න බැරිද කියන කාරණාව. සමහර හිතනවා ඒකට කිසියම් ආගමික පදනමකම ඉඳලා තමන්ගේ ජීවිතය හසුරව ගන්න පුළුවන් කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද? මානවයා විසින් යුග යුග පසු කරගෙන එනකොට විවිධ සංකල්ප නිර්මාණය කළා. Hindu දහමේ Hindu සංකල්ප තියෙනවා. කිතුනු දහමේ කිතුනු සංකල්ප තියෙනවා. මුස්ලිම් දහමේ මුස්ලිම් සංකල්ප තියෙනවා. ඒ වගේම බෞද්ධ දහමේ බෞද්ධ සංකල්ප තියෙනවා. විවිධ සංකල්ප විවිධාකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි එකම ලෝතලයක. එකම පෘථිවි තලයක. ඒ විදිහට විවිධ ධර්මයන් තුල විවිධ අවසාන සත්‍ය ගැන දේශනා කරනවා එක් ලෝතලයක් ජීවත් වෙන අපි මානවයෝ අපි හැමෝටම එකම සත්‍යයක් පවතින එයයි සත්‍ය එතකොට ආගම කියලා කියන්නේ ආපු මඟ කියන එක අපි මේ යන ගමන මේක නවත්තන්න ඕන අපිටම හිතෙනවා සමහර බෙල්ල වෙලා දාගන්න ඒක කරගන්න බැරි නිසානේ යන ගමන නවත්තන විදිහ දන්නේ නැහැ ආයෙත් ටික ඉවර කරලා දාන්න නෑ එහෙම නෙමෙයි ඊට වඩා හරි ලස්සන උත්තරයක් තියෙනවා මේකේ ආපු මඟ දැන ගැනීම තමයි ආගම කියන්නේ තමන් ආපු මඟ තමන් දැන ගැනීම ආගමයි තමන්ගේ ජීවිතය තමන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමන්ගේ දර්ශනය ඔබතුමා අහපු ප්‍රශ්නේ ගිහියෙක් හෝ පැවිද්දෙක් මේක අපි සංකල්ප වලින් සහ සංස්කෘතිකමය වශයෙන් දැක්මක් අනුව තීරණය වෙනවා. සංඝයා වහන්සේ වචනේ අර්ථය වචනේ අර්ථයනේ ගැඹුරු තියෙන්නේ. සංඝ කියන වචනේ අර්ථය සං කියන්නේ බැඳීම් වලට. ග කියන්නේ ගැළවීම. සං කියන්නේ බැඳීම්, ග කියන්නේ ගැළවීම. සංඝ බැඳීම් වල හිර නොවිච්ච බැඳීම් වලින් නිදහස් වෙච්ච කෙනා සංඝ. එතකොට මේක තමයි අපි කියමුකෝ ලෝකෝත්තර කියලා. ඔබතුමාගේ ලෝකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
උත්තර නැහැ. ඔබතුමාම උත්තර හොයාගන්න මාධ්‍ය හොයාගන්නවා. එහෙනම් ඔබතුමා ලෝකෝත්තරයි. සැනසීම තියෙන්නේ තමන් ළඟ. එයා ගිහිද පැවිදිද කියන එක නෙමෙයි තියෙන්නේ. සැනසීම තමන් තුල නම් එයා සැනසීම. සබාධම ඔහුට පේනවා නම් සබාධම දැනෙනවා නම් සබාධම උත් එක්ක නම් ඔහුට තව දෙයක් අවශ්‍ය නැහැ. ඔහු කිසිවක් සොයාන යන්නේ නැත. ඔහුට කිසිවක් අවශ්‍යද නැත. ඔහු ලද දෙයින් ජීවත් වේ. ලද දෙය නම් ඔහුට ලැබෙච්ච මනුෂ්‍ය ජීවිතය, මනුෂ්‍ය වර්ණය, මනුෂ්‍ය කටහඬ, ඔහුට ලැබිච්ච ඇස් දෙක, ඔහුට ලැබිච්ච මනස. එයයි ලද දෙය. මේ ලද දෙය තුල ලද දෙය තුලම ජීවත් වෙන්න පුළුවන් කෙනාට මුළු ලෝකෙම තියෙනවා. ලද දෙයින් පරිබාහිරව දෙයක් හොයන් යන කාටවත් ජීවිතේ මොන ගේන්නේ. සැනසීම මගහැරෙන මිනිස්සු කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ දෙගොල්ලන්ටම සැනසීම මගහැරෙනවා. එකක් තමයි විනය දරයෝ. අනිත් අය ධර්ම දරයෝ. මේ දෙගොල්ලන්ටම සැනසීම මගහැරෙනවා. මිනිස්සු මිනිස්සුන්ගේ ජීවිතය මම මගේ ජීවිතේ හොයාගෙන ගියා නම් මම සැනසීම ලබා ගන්නවා. ජීවිතේ හොයන් යන මිනිස්සු ජීවිතේ සැනසීම ලබනවා. එකයි ධර්මතාව. හඳ පායපු දවසක, හඳ එළිය හොඳට පේන දවසක, නිදහස් අහසක් තියෙන දවසක තනියම හඳ දිහා බලාගෙන තමන් තමන්ගේ ජීවිතය ගැන හිතන්න. තමන් තමන්ගේ ජීවිතය මනසින් දකින්න කුඩා කාලෙ ඉඳන්. තමන්ගේ ජීවිතය ආවර්ජනය කරන්න හඳ දිහා බලාගෙන. හඳ දිහා බලාගෙන මේ මතක ආවර්ජනය කරනකොට ඔබට අනිවාර්යෙන් සබදාම කතා කරනවා. ඒක අනිවාර්යයි. ඒක මම හැමදාම වගේ ප්‍රායෝගික අත්දැකපු දෙයක්. සබදාම කතා කරනවා. සබදාම තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. සබදාම තේරුම් ගන්න පුළුවන් නම් ඔබට හඳ ඒ වෙලාවට කතා කරනවා. එතකොට ඔබ ඒ වෙලාවට ප්‍රාර්ථනාවක් කරන්න. මොකද්ද? කවදා හරි මට මේක ලැබේවා, මේක ලැබේවා කියලා නෙමෙයි. තමන්ගේ හදවත ඇතුලින් අදිෂ්ඨානයක් තියාගන්න. හඳ දිහා බලාගෙන ඒ කරන අදිෂ්ඨානය ගොඩාක් බලගත වෙලා ඔබගේ ඔබේ කරන ආකල්පයට, ඔබේ දරණ ඔබගේ අදිෂ්ඨානයට සාධාරණයක් අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. ආධ්‍යාත්මික නිවීමකට ඔබ මඟ පාදා ගත යුත්තේ කෙසේද කියන කාරණාව තමයි අපි කතා කළේ දර්ශනවේදී තේනුවර වෙද මහත්මයාත් සමග. අද වගේ දවසක මේ ගැන හිතන්න හොඳ මාවතක් විවර කරලා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. වෙද මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඔබේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වගේ දවසක ඔබේ ජීවිතයේ දෙස නවමු මාණයකින් බලන්නට ඉඩ මග හසර සකසා ගන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමු ගන්නවා. ඔබට නිවුණු සුවපත් දවසක් ප්‍රාර්ථනා කරනවා.